අයිබෝන් සුබ සන්ධ්‍යාවක් ලෝකය වෙනස් වෙනවා දැනුම අලුත් වෙනවා වෙනස් වෙන ලෝකය ඇතුලේ ඉදිරියට යන්න නම් ජව සම්පන්නව මේ අලුත් වෙන දැනුම ඔබ වෙත රැගෙනීම අත්‍යවශ්‍ය වෙනවා ඔබ වැඩිපුර කතා කරන්නේ නම් ඔබ ඒ කතා කරන්නේ දන්නා දේ පමණින් නමුත් ඔබ සවන් දෙන්නේ නම් බලන්නේ නම් ඔබ අමතර යමක් ඉගෙන ගන්නු ඇතේයි කියමනක් තිබෙනවා ඒ නිසා අද අපි මේ සූදානම් වෙන්නේ ඔබගේ දැනුම් පොතට ඔබගේ ක්‍රීඩා සාහිත්‍ය දැනුමට අලුතින් යමක් එකතු කරන්න මේ ක්‍රීඩාවේ අලුත් වෙන දැනුම ගැන කියන ක්‍රීඩා සාහිත්‍ය පිළිබඳව කතා කරන ක්‍රීඩා ලෝකයේ නවමු ඇසකින් දකින Crysbro Next Champ වැඩසටහනේ ආරම්භය. ජවනයේ සවවලදී ලංකාවේ කාන්තාවන්ගේ දක්ෂතාවයන් ඉතාමත් ඉහළ තැනක සනිටුහන් කරන්නට සමත් වුණා 2000 අවුරුද්දේ සුසන්තිකා ජයසිංහ ඔලිම්පික් ජයග්‍රහණය ලබා ගැනීමත් සමගින්. නමුත් පිටියේ සවවලදී අපිට මෑත කාලයේදී එහෙම ජාත්‍යන්තර තනක ජයග්‍රහණ වලට යන්න පුළුවන් සුවිශේෂී ක්‍රීඩිකාවන් හමු වුණා අඩුයි දෝ කියලා හිතනවා. හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් හැරුණාම නදීකා ලක්මාලි වගේ ක්‍රීඩිකාවන් ආසියානු පදක්කම් ජයග්‍රහණය කරා නදීෂානි ලේකම්ගේ වගේ ක්‍රීඩිකාවන් ආසියානු මට්ටමට පැමිණියා. නමුත් අනෙක් ඒ සවවලදී අපිට එහෙම කැපිපෙන්න ක්‍රීඩිකාවෝ දැක්කා අඩුයි කියලායි මට නම් හිතෙන්නේ. හැබැයි කවපැත්ත විසිකිරීමේ ඉසව්වේදී අපිට එහෙම ක්‍රීඩිකාවක් හම්බ වෙනවා ජාතික කනිෂ්ඨ තලයේදී ඉදිරි ගමනක් තියෙනවා කියලා හිතන්නට පුළුවන්. අපි Crysbro Next Champ වැඩසටහනේ Next Champ of the Week විශේෂාංගෙන් අපි නැවතත් රක්වානට ගියේ ඒ ක්‍රීඩිකාව පිළිබඳ තොරතුරු හොයන්නට. මගේ නම කේම් කසිනි හේෂාලා රත්නායක මම ඉගෙන ගන්නේ රක්වන රත්නාලක මහාවිද්‍යාලයේ 2016 තමයි මම ට්‍රේනින් කරන්න පටන් ගත්තේ මම 2016 වසරේ ඉඳලා පළාත් සහ ජාතික මට්ටමේ ජයග්‍රහණ ලබාගෙන තියෙනවා මේ වසරේ පැවැත්වුණු ජාතික කනිෂ්ඨ මල ක්‍රීඩා තරඟාවලියේ කාපෙත් 20 වෙනි රන් පදක්කම දිනාගත්තු නිසා මම 18න් පහළ ක්‍රීඩිකාවක් හැටියට 20න් පහළ ක්‍රීඩිකාවන් අභිභවා යමින් දකුණු ආසියා මල් ක්‍රීඩා තරඟාවලියට සුසුගම් ලැබුවා කසුනි හේසාරා ශිෂ්‍යාව මෙවර දකුණු ආසියාතික තරඟවලදී සිවුවන ස්ථානය ලබා ගත්තා. අය විශේෂයෙන් අපි සඳහන් කරන්න ඕනේ අවුරුදු 20න් 15 තරඟවලට ඉදිරිපත් වුණත් අවුරුදු 16න් 15 ක්‍රීඩිකාවක්. ඒක නිසා ලොකු අනාගතයක් තියෙන බව අපි සඳහන් කරන්න ඕනේ. මගේ පුහුණුකරු ජගත් පතරන් සර්, සහාය පුහුණුකරු ගයන් වානඩු සර්, උදෑසන කාලයේ වගේම පාසල අවසන් වුණාට පසුවත් පුහුණු වීම කටයුතු වල යෙදෙනවා. කසුනේ 2016 වසරේ තමයි මුලින්ම ක්‍රීඩාවට අවතීර්ණ වෙන්නේ. කාපෙත්ත විසිකිරීම යකුළු දැම් වගේ තරඟ වලට තමයි ආ තෝරගත්තේ. 2016 වසරේ පළාත් ජයග්‍රහණ ලබා ගන්න හැකි වුණා. 2017 වසරන විට ජාතික මට්ටමේ ජයග්‍රහණ ජාතික පාසල් ක්‍රීඩාවල ජයග්‍රහණ පුළුවන් වුණා. 2018 මේ වසර වෙන විට 18න් 15 බාලිකා පළවෙනි අවුරුද්දේ ක්‍රීඩිකාවක් විදියට ලංකාවේ පාසල් මට්ටමේ ඉන්න කාපෙත්ත විසිකිරීමේ අංක 1 ක්‍රීඩිකාව වෙන්න මේවට හැකියාව ලැබිලා තියෙනවා. ජාතික සහ ජාත්‍යන්තර ජයග්‍රහණ මෑතක පාසල ලබාගෙන තියෙනවා මේ ජයග්‍රහණ පිටුපසේ ඉන්නේ අතරම ක්‍රීඩා පුහුණු කරුවන් දෙදෙනා උදේ 4:00ට 5:00ට ක්‍රීඩාව පටන් ගත්තට පස්සේ ඊටාම ක්‍රමානුකූලව ඔවුන්ට පුහුණුවක් ලැබලා දෙනවා දිවා කාලයේදී නියමිතව ඔවුන් අධ්‍යාපනය ලබනවා ඒ නිසා මේ ක්‍රමානුකූල පුහුණුව නිසා තමයි මේ අපිට ඉස්සරහට යන්න පුළුවන් වෙලා තියෙන්නේ මම මේ අර අපස සාපල භාගයට පෙනී සිටිනවා මගේ ඉගෙනීම් කටයුතු සහ ක්‍රීඩා කටයුතු සමබර ලෙස කරගෙන යනවා ක්‍රීඩාවත් අධ්‍යාපනයත් දෙකම එකට කරගෙන යනකොට පතිරණ ගුරුතුමත් එක්ක මම කතා කරා එයා කිව්වා දෙකම බැලන්ස් කරගෙන යන්න ඉදිරියට කරන්න පුළුවන් එතකොට කිසිම බාධාවක් වෙන්නේ නැහැ මේ දෙක එකට කරගෙන ගියාට කියලා ක්‍රීඩා ශාස්ත්‍රයේත් ඒ වගේම අධ්‍යාපන ශාස්ත්‍රයේත් ඉහළටම යවන්න පුළුවන් බලාපොරොත්තුවක් තමයි තියෙන්නේ ඒ වගේම ඒ සඳහා පතිරණ ගුරුතුමත් ගයන් ගුරුතුමත් උපරිම සහයෝගය ලබා දෙනවා ඒක අපිට සෑහෙන සතුටක් ඒ ආකාරයෙන් මේ උපදෙස් අනුව තමයි ඉදිරියට යන්න තියෙන්නේ අපි බලාපොරොත්තු වෙනවා අවුරුද්දකින් දෙකකින් ජාතික තරඟ පමණක් නෙවෙයි ජාත්‍යන්තර තරඟ වලින් ජයග්‍රහණ ලැබා කියලා ඒත් එක්කම අය තව අවුරුදු 3-4ක් යනකොට ජාත්‍ය අන්තර්තලයේ ඔලිම්පික් තරඟවලට ඉදිරිපත් වෙන්න තරම් පුළුවන් ක්‍රීඩිකාවක් ඇයට පහසුකම් සලසන්න පුළුවන් නම් අපිට අනිවාර්යයෙන්ම ඔලිම්පික් ක්‍රීඩිකාවක් අක්වාන රත්නා ලෝකයෙන් බිහි කරන්න පුළුවන් කියලා අපේ විශ්වාසය තියෙනවා. ඇත්තටම තව වසර දෙකක තුනක කාලයක් ඇතුළත ශ්‍රී ලංකාවේ ජාතික මට්ටමේ කවපිටිස්කීමේ ජාතික ශූරිය වෙන්න පුළුවන් කියන එක මට ලොකු විශ්වාසයක් තියෙනවා. ඒත් එක්කම ආසියානු මට්ටමේ ජයග්‍රහණ රාශියක් ලබා ගැනීමට හැකි වෙයි කියලා ලොකු විශ්වාසයක් තියෙනවා. ඉස්කෝලේ නිවාසාන්තර ක්‍රීඩාවලදී අපේ සර් දැකලා ඊට පස්සේ සර් තමයි කතා කරලා ගත්තේ ගෙදරින් නම් ඉතින් අපිට දෙන්න පුළුවන් උපරිම තත්ත්වෙන් අපිට පුළුවන් ආකාරයෙන් අපි දෙනවා. ඒ විදිහ තමයි ඉතින් ගෙදරින් සහයෝගය ලැබෙන්නේ. එතෙම ළමයෙක්ගේ අම්මා තාත්තා වුණාට පස්සේ ළමයා ජයග්‍රහණයක් කරනවා නම් අනිවාර්යයෙන් ඒ සතුට පිළිබඳව කියා ගන්න බැරි සතුටක් තමයි තියෙන්නේ. මගේ දෙමාපියොත් මගේ සහෝදරියත් පාසලේ විදුහල්පතිතුමා සහ ගුරු මව්වරු පියවරු ඇතුළු මගේ මිතුරු මිතුරියනොත් මගේ ක්‍රීඩා ජීවිතයට ගොඩක් සහයෝගය දෙනවා. අපි ඇයට සුබ පතනවා රත්නාලෝක විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලය සහ සියලුම දෙනා ඇගේ ක්‍රීඩා ජීවිතය සාර්ථක වෙන්න කියලා. දෙන්න තරම් පුළුවන් ක්‍රීඩිකාවක් ඇයට පහසුකම් සලසන්න පුළුවන් නම් අපිට අනිවාර්යයෙන්ම ඔලිම්පික් ක්‍රීඩිකාවක් අක්වාන රත්නාලෝකයෙන් බිහි කරන්න පුළුවන් කියලා අපේ විශ්වාසය තියෙනවා. අපි ඇයට සුබ පතනවා රත්නාලෝක විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලය සහ සියලුම දෙනා ඇගේ ක්‍රීඩා ජීවිතය සාර්ථක වෙන්න කියලා. අපේ විද්‍යාලයේ විදුහල්පතිතුමා විශාල සහයෝගයක් ලබා දෙනවා. ඒ වගේම තමයි ආචාර්ය මණ්ඩලයේ මහත්මාත්මීන් ක්‍රීඩා කරන ළමයින්ගේ අධ්‍යාපන කටයුතු ගැන හොයලා බලනවා. ඒකට සියලු දේවල්ට උදව් කරනවා. කසුණිගින ක්‍රීඩාව ඇත්තටම වසර කිහිපයක් ඇතුළත ජාත්‍යන්තර මට්ටමේ ආසියානු මට්ටමේ ජයග්‍රහණ රාශියක් ලබා ගන්න ශක්තිධාරය ලැබෙන්න කියලා මම සුපතනවා ක්‍රීඩාවට. මගේ බලාපොරොත්තුව ඔලිම්පික් රන් පදක්කමක් ලබා ගැනීමටයි. මම ඒ සඳහා හොඳින් පුහුණුවෙන් කටයුතු කරනවා. අපි යන්නේ මද විරාමයකට. විරාමයෙන් පස්සේ නැවත හමු වෙමු. ගෙනා කඳු කර ආයයි කඳු කර යම ගුණයෙන් සාරයි බිඳුවෙන් ඇරඹි මහ ගඟක් වුණා මුළු රටටම සරු කෙතක් වුණා ගමින් ගමට අත හිත ලැබුණා රසින් රසට රස ගුණ දෙනුණා වරින් වරට අත මිත පිරුණා ඉහළම ගුණයෙන් රටක් දිනා සිත හැම විට පුබුදු කළා කත හරිතෙන් පිදුවා මතු පරපුරට සිතක් සදා මුළු තෙන් ජීවිත පහසු කළා දොරින් දොරට එක නමකුණා නැවුම් චිකන් නම් කඳු රටෙන් එකම ස්පෙෂලිස්ට් නම් ක්‍රිස්බ්‍රෝ වෙනස රස බලන්න. ක්‍රීඩාවේදී පුහුණුවීම් කිරීම පමණක් ජයග්‍රහණ සඳහා හේතු සාධක බවට පත්වෙන්නේ නැහැ කියන කාරණාව අපි හැම විටම සඳහන් කරලා තිබෙනවා. විශේෂයෙන්ම ක්‍රීඩකයෙක් Tamanගේ දක්ෂතා තිබුණාට මදි ඒවා වර්ධනය කරගත්තාට මදි ඒවා කළමනාකරණය කර ගැනීමත් අත්‍යවශ්‍යයි. අද දවසේ ජාතික ක්‍රීඩා වෛද්‍ය ඒකකයේ සමාජික වෛද්‍ය ලාලේකනායක මහත්මයා ඉන්නවා මෙදිරියේ. අද ඔහු කතා කරන්න සූදානම් වෙන්නේ මේ දිනපොතක් ක්‍රීඩා දිනපොතක් පවත්වා ගැනීමේ වැදගත්කම. වෛද්‍යතුමනි ඔබට අවස්ථාව. ඔබ අතියේ ඇත්තටම අපි ජීවිතය කරන හැම දෙයක්ම සටහන් කර ගැනීම ඉතාම වැදගත්. අපිට සටහනක් තිබුණොත් තමයි ඇත්තටම පස්සේ අපි ඇත්තටම අපි කරේ මොකක්ද මේ කරපු දේවල් වලින් අපි ලබන තියෙන ප්‍රතිඵලය මොකක්ද කියලා අපිට ඇනලයිස් කරගන්න පුළුවන්. නැත්නම් සමීක්ෂණය කරගන්න පුළුවන් වෙන්නේ. එහෙම වුණොත් තමයි අපිට පුළුවන් වෙන්නේ අපි නිවැරදි මාර්ගයේ අපේ කරන ක්‍රියාව ගෙනියන්න. ඇත්තටම ක්‍රීඩකෙක් සඳහා ක්‍රීඩා දිනපොතක් නිර්මාණය කරලා තියෙන විශේෂම ජාතික තලයේ ක්‍රීඩක හැම ක්‍රීඩකෙක්ම ක්‍රීඩා දිනපොත පරිශීලනය කරන මේක ඉතාම වැදගත්කමක් තියෙනවා. මේ ක්‍රීඩා දිනපොතේ හැම ක්‍රීඩකෙක්ම Taman කරන පුහුණුව සම්බන්ධව සටහනක් යොදා ගැනීම වැදගත් වෙනවා. ඒතකොට අපි පුහුණු කර රටාව සම්බන්ධ අවබෝධයක් පසු කාලයකට අපිට විශේෂණය කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඊළඟට තමන්ට ආබාධයක් වුණා නම් ඒ ආබාධයට ප්‍රතිකාර ගත්තා නම් ගත්ත මොන ප්‍රතිකාරද කියලා සටහන් කර ගැනීම වැදගත් වෙනවා. තමන් ලෙඩ වුණා නම් ලෙඩ වෙලා අපිට පුහුණු වෙන්න බැර වුණා නම් ඒ සඳහා යම් සටහනක් තබා ගැනීම වැදගත් වෙනවා. තමන්ට විශේෂ හේතුවක් නිසා පුහුණු වෙන්න බැර වුණා නම් ඒ සම්බන්ධයෙන් සටහනක් තබා ගැනීම වැදගත් වෙනවා. උදාහරණයක් විදියට යම් කිසි ක්‍රීඩකෙක් යම් දවසක තියෙන පුහුණු සැසියට සහභාගී වෙලා ඒ පුහුණු සැසිය පෞද්ගලික කරුණක් නිසා ටිකයි කරන්න පුළුවන් වෙන්නේ. හැබැයි ඒතර එතකොට ඒ ටිකක් කරන්න පුළුවන් වුණා නම් ඒ පුහුණු සැසියෙන් ඒ ක්‍රීඩකයා බලාපොරොත්තු වෙන කායික යෝග්‍යතාවය හෝ ඒ ක්‍රීඩකයා බලාපොරොත්තු වෙන ස්කිල් එක ක්‍රීඩකයා ලැබෙන්නේ නැති වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ දේවල් එකතු වෙලා සතිය අන්තිමට නැත්නම් මාස අන්තිමට ක්‍රීඩකයා කරපු දේවල් සම්බන්ධව අපිට විශ්ලේෂණාත්මකව හොයාගන්න පුළුවන් නම් ඒ වගේම ක්‍රීඩකයා කාපු බීපු දේවල් සම්බන්ධව විශ්ලේෂණාත්මකව හොයාගන්න පුළුවන් නම් ඇත්තටම ඒක වැදගත් වෙනවා ක්‍රීඩකෙක්ට තමන්ගේ සාර්ථක ක්‍රීඩා දිව්‍ය ගෙනය. අතර ක්‍රීඩා දිනපොත තියෙන්නේ මේ වගේ කරුණු කාරණා සටහන් කළා තබන්න. එතකොට ක්‍රීඩකයට විතරක් නෙවෙයි ක්‍රීඩාක්‍රයාගේ පුහුණුකාරයට හෝ පුහුණුකාරිට නැත්නම් වෙනත් වෛද්‍යවරයෙකුට මේ ක්‍රීඩා දිනපොත ක්‍රීඩකයාගේ පරිශීලනය කිරීමෙන් ක්‍රීඩකයාගේ ශරීර සෞඛ්‍ය යන්නේ මොන පැත්තද ක්‍රීඩකයාගේ දක්ෂතාවය යන්නේ මොන පැත්තද කියලා යම්කිසි අවබෝධයක් ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම අපි දන්නවා ක්‍රීඩකෙක් වුණාම ක්‍රීඩකයාගේ ශරීරය නැවත පුනරුත්ථාපනය කිරීම අවශ්‍යයි. මේ පුනරුත්ථාපනය කිරීම සඳහා බලපාන කරුණු රාශියක් ක්‍රීඩකයාට මැන බලන්න පුළුවන්. උදාහරණයක් විදිහට ක්‍රීඩාව අවසන් වුණාට පස්සේ පුහුණුව අවසන් වුණාට පස්සේ ක්‍රීඩකයාට නිින්ද ගියාද? තාම වැදගත්. නිින්ද. අද දවසේ නිින්ද ගියේ පැය 3යි. හෙට දවසේ පැය 3යි. ඒ වගේ නිින්ද යෑමේ අඩුවක් තියෙනවා නම් ක්‍රීඩාවේ මොකක් හරි ප්‍රශ්නයක්. ඒ වගේම උදේ පාන්දර නැගිටලා එයාගේ නාඩි සටහන් කරගන්න පුළුවන්. කීයක් නාඩි තුනද කියලා. මේ හෘද ස්පන්දන වේගය ඉතාම වැදගත් ක්‍රීඩකයෙක්ගේ. එතකොට හෘද ස්පන්දන වේගය අනුව ක්‍රීඩකයෙක්ගේ ශරීරයේ මොන වගේ දේවල් සඳහා මොන වගේ ප්‍රශ්නයක් ඇති වෙන්න ඉඩකඩ තියෙනද කියලා වේලාසන අඳුරගැනීම හැකියාව පුහුණුකාරට හෝ ක්‍රීඩකයාගේ වෛද්‍යවරයට තියෙනවා. ඉතින් මේක නිසා අනිවාර්යයෙන්ම සාර්ථක ක්‍රීඩකයෙක් වෙන්න නම් ක්‍රීඩා දිනපොත පරිශීලනය කළ යුතුයි. හොඳයි මේ කියපු කරුණු කාරණා ඔබගේ ක්‍රීඩා ජීවිතයට වැදගත් වෙවි කියන විශ්වාසයත් එක්ක අපි වෛද්‍යතුමාට ස්තුතිවන්ත වෙනවා. අදත් අපිත් එක්ක තමන්ගේ වටිනා දැනුම බෙදා හදා ගන්නට මැදිරියට පැමිණියාට. තමාගේ ක්‍රීඩා ජීවිතයේ ජයග්‍රහණයන් වල පදනම තමන්ගේ ජීවිතයේ අසාර්ථක වූ අවස්ථා කියන ක්‍රීඩකයෙක් ඔබට හමු වෙලා තිබෙනවද? සමහර දෙනා හිතනවා තමන්ගේ ජීවිතයේ අසාර්ථක වෙන තැන් තමන්ගේ ඉදිරි සාර්ථකත්වයේ කතාව ලිවීමට බාධාවක් කියලා. හැබැයි මේ ක්‍රීඩකයා ජීවිතයේ අසාර්ථක වීම තමන්ගේ ජීවිතයේ සාර්ථකත්වයේ පදනම වූ බව නොබියව කියන කෙනෙක්. විමසා බලමු ඔහු කවුරුන්ද කියලා. 1980 දශකයේ ඇමරිකාවේ විල්මින්ටන් උසස් විද්‍යාලයට ඇතුළු වූ යෞවනයෙකු කෙසේ හෝ යම් දිනක පැසිපන්දු ක්‍රීඩාවෙන් පෙරට යාමට සිහින දකිනවා. විනෝදයට පාපන්දු මෙන්ම බේස්බෝල් ක්‍රීඩාවෙද නිරත වුවත් මේ යෞවනයාගේ එකම ඉලක්කය වූයේ පාසලේ පැසිපන්දු කණ්ඩායමේ සමාජිකයෙකු වීමටයි. කෙසේ වෙතත් පළමු වාරයේදීම ඔහුගේ අපේක්ෂා බිඳ වැටෙන්නේ ඔහුව බඳවා ගැනීම එහි පුහුණුකරු ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන්. උස ප්‍රමාණවත් නොවන බව පවසමින් තමන්ව ප්‍රතික්ෂේප කිරීම නිසා එදින සිය නිවසට පැමිණෙන මේ ක්‍රීඩකයා කාමරයේ දොරවසා දමමින් හඬා වැළපෙන්නේ තමන්ගේ බලාපොරොත්තු බිඳවැටීම නිසාවෙන්. කෙසේ වෙතත් පසුව යලිත් දිරිගන්නා මේ යෞවනයා වඩාත් උනන්දුවෙන් පුහුණුවේ නිරත වෙනවා. ඇතැම් විටක ක්‍රීඩාව අත්හැර දැමීමට සිත කීවත් ඔහු තමන්ටම අවධාරණය කරගන්නේ වඩාත් ඉහළ ප්‍රතිඵල සඳහා නම් ඉවසීම තමන් සතු විය යුතු බවටයි. මීළඟ වසරේදී පාසල් පැසිපන්දු පුහුණුකරුට මෙම යෞවනයා මගහැර කණ්ඩායම ගොඩනැංවීමට නොහැකි වෙනවා. ඒ ඔහු පුහුණුවේදී අතිවිශිෂ්ට දක්ෂතා පෙන්වන්නට පටන්ගෙන තිබීම හේතුවෙන්. පාසලේදී දැක්වූ දක්ෂතා හේතුවෙන් ඔහු ඇමරිකානු පාසල් අතර ශූරතා තරඟාවලියට තෝරා ගන්නා නමුත් ඔහුගේ තරඟයක ලකුණු සාමාන්‍ය වන්නේ 13ක් පමණයි. බොහෝ අවස්ථාවලදී ඔහු ලකුණු ලබා ගන්නවට වඩා ලකුණු මගහැර ගන්නවා. ඒ පරාජයන් සාර්ථකත්වයේ මවතක් බවට පත් කරගන්නා මයිකල් ජෝඩන් නම් මෙම ක්‍රීඩකයා වැරදි නැවත සිදු නොවීම සඳහා යලි යලිත් පුහුණුවේ යෙදෙනවා. එහි ප්‍රතිඵලය ක්‍රීඩා සමාජ තරඟාවලියට පැමිණෙන විටම ඔහු තරඟයක ලකුණු සාමාන්‍ය 30ක් බවට පරිවර්තනය කර ගැනීමයි. සුප්‍රකට චිකාගෝ බුල්ස් පැසිපන්දු ක්‍රීඩා සමාජයට නැතුවම බැරි ක්‍රීඩකයෙකු වන මයිකල් ජෝඩන් සිය ජීවිත කාලය තුළ ලොව ප්‍රකට ඇමරිකානු පැසිපන්දු තරඟාවලියේ වටිනාම ක්‍රීඩකයා ලෙසින් සම්මාන 5 වරක් දිනාගෙන තිබෙනවා. 1984 1992 ඔලිම්පික් තරඟාවලියට ඇමරිකාව නියෝජනය කරමින් සහභාගී වන ඔහු එහිදී ඇමරිකාවට රන් පදක්කම් 2ක් දිනා දීමටද සමත් වනවා. චිකාගෝ බුල්ස් මෙන්ම විසාර්ඩ්ස් යන සුපිරි කණ්ඩායම් වලට නායකත්වය දුන් මේ ක්‍රීඩකයා විශ්‍රාම ගන්නා විට තරඟවලදී රැස් කර තිබූ ලකුණු සංඛ්‍යාව 32000 ඉක්මවනවා. එය ලොව පැසිපන්දු ක්‍රීඩකයෙකු වාර්තා කළ ඉහළම ලකුණු සංඛ්‍යාවයි. සිය පරාජයන් අහිමිවීම ඔස්සේ පෙරට පැමිණෙමින් අද මයිකල් ජෝඩන් අතිසාර්ථක ව්‍යාපාරිකයෙකු ලෙසද කටයුතු කරනවා. මයිකල් ජෝඩන් සිය කතාවෙන් ලෝකයට කියා දෙන්නේ අහිමිවීමද ජයග්‍රහණයට මඟ පෙන්වන මාවත් බවට පත් කරගත හැකි බවයි. බරින් බරට අතමිත පිරුණා ඉහළම ගුණයෙන් රටක් දිනා සිත හැම විට පුබුදු කළා කත හරිතෙන් පිදුවා මතු පරපුරටත් සිතක් සදා මුළුතෙන් ගේවට පහසු කළා දොරින් දොරට එක නමකුණා නැවුම් චිකන් නම් කඳු රටෙන් එකම ස්පෙෂලිස්ට් නම් ක්‍රිස්බ්‍රෝ වෙනස රස බලන්න. අද ක්‍රිස්බ්‍රෝ නෙක්ස්ට් චැම්ප් වැඩසටහනේ මැදිරියේ ආරාධිතයා ලෙස අපි සුවිශේෂී ක්‍රීඩකයෙකු කැඳවා ගන්නට සමත් වුණා. ඔහු කලක් ක්‍රීඩකයෙක්, ඒ වගේම පසුකාලීනව පුහුණුකරුවෙක් සහ ක්‍රීඩා පරිපාලකයෙක් ලෙස කටයුතු කර තිබෙනවා. මම හිතන්නේ මේ ශේෂ්ත්‍ර තුනේම අත්දැකීම් සහිත ජාතික මට්ටමේ ක්‍රීඩකයින් අපිට විරලයි. හැබැයි ඔහුගේ අත්දැකීම් ඔබට උපකාරී වේවි ක්‍රීඩාව පිළිබඳව අලුත් ඇහැකින් බලන්නට. 88 89 90 කියන වසර තුනේදී මේසපන්දු ජාතික ශූරතාවයේ ජයග්‍රහණය කරමින් පිට අවුරුදු 3ක මේසපන්දු ජාතික ශූරයා බවට පත් වූ පළමු ක්‍රීඩකයා බවට පත් වෙන්නට ලලිත් ප්‍රියන්ත මහත්මයාට හැකියාවක් ලැබුණා. අපි ඊටමත්ම ගෞරවයෙන් ඔබතුමාව මෙදිරියට ආයිබෝන් කියලා පිළිගන්නවා. ආයිබෝන්. කලක් ක්‍රීඩකෙක්, හැබැයි පසු කාලීනව මම අර මුලින් කිව්වා වගේ පුහුණුකරුවෙක්, ඒ වගේම පරිපාලකයෙක්. මේ භූමිකා දෙකට එන්නේ ක්‍රීඩකයාගේ භූමිකාව පහු කළා නිසා. අපි පටංගමු ලලිත් ප්‍රියන්ත මහත්මයා ක්‍රීඩාව පටන් ගත්තේ කොහොමද සහ මේසපන්දු වගේ ක්‍රීඩාවක් ඇතුළේ ඉස්සරහට ආවේ කොහොමද කියන කාරණාව පොඩ්ඩක් මතක් කරලා. 78 මට අවුරුදු 13 නේ තමයි මේසපන්දු ක්‍රීඩාවට මම යොමු වුණේ. ඒ යොමු වෙන්න පළවෙනි හේතුව වුණේ මට තියෙනවා මේ සයිනස් කියන ප්‍රොබ්ලම් එක. ඒ කියන්නේ මට ඉරව්ව බලන්නවත් බෑ. ඉතින් ඉරව්ව බලන්න බැරි එකේ මං කරපු දේ හැමතිස්සෙම මට කැමැත්තෙන් හෝ අකමැත්තෙන් මට ඉන්ඩෝ ගේම් එකකට යන්න වුණා, ගෘහස්ත ක්‍රීඩාවකට. ඒතර මගේ එක අයියා කෙනෙක් සෙල්ලම් කරන ප්‍රජා මණ්ඩලයේ මරදානේ තිබුණේ. ඉතින් ඒකට ගිහිල්ලා මම ඒගොල්ලෝ සෙල්ලම් කරනවා බලාගෙන ඉඳලා තමයි මම මේ ක්‍රීඩාවට යොමු වුණේ 1978. ඉතින් ඒතර මට අවුරුදු 13යි. පළවෙනි වතාවට මේසපන්දු ක්‍රීඩාව දකුණු ආසියානු තරඟාවලියකට ඇතුල් කරනකොට ඔබ තමයි ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා. අපි පොඩ්ඩක් ඒ ගැන මතක් කරමු. ඔව්, ඒ ඇවිල්ලා 1989 තමයි ටේබල් ටෙනිස් සාෆ්ට් ගේම්ස් වලට ගේම් එකක් හැටියට ඇතුළත් කරේ. ඒ ඇතුළත් වෙනකොට මම තමයි ශ්‍රී ලංකා ටීම් එකේ කැප්ටන් කරේ. එතකොට මේ අපි ගියා මේ එතකොට ඒක තිබුණේ පාකිස්තානයේ ඉස්ලාමාබාද් නුවර ඉස්ලාමාබාද් නුවර. එතකොට මට මතකයි ඒ කාලේ ශ්‍රියන්ත දිසානායක මම ජූලියන් බෝලින් දිලිම පීටර්සන් මැරතන් කරු ජයමිනී ලේපෙළුම වගේ ඒ කවුඩ් එක තමයි අපිත් එක්ක හිටියේ. එතකොට මගේ ටේබල් ඩින්ස් වල හිටියා තමාරා ඩෝරින්. මේ කට්ටියත් එක්ක තමයි ඉස්ලාමාබාද් වල තමයි ගියේ. මේ ඊට පස්සේ අපි එතකොට අපිට මේ වගේ සාෆ් වලට රාජ්‍ය අනුග්‍රහයවත් අපිට ඒ වගේ කාලයක් තිබුණේ නැහැ ප්‍රැක්ටිස් කරන්නවත්. අපි ප්‍රැක්ටිස් කරේ රේස් කෝස් එකේ. එතකොට අපි සමහර අද සෙල්ලම් කරනවා හෙට වෙනකොට ඒක කඩාගෙන වැටලා පල්ලෙහා මේ මේවා තියෙන. ඒතර සුමානයක් ටේබල් ඩින්ස් නවත්තනවා ප්‍රැක්ටිස්. ආයෙමත් ඊළඟ සුමානේ ප්‍රැක්ටිස් කරන්න යනකොට වැස්සට ටේබල්ස් තෙමිලා ඒතර සෙල්ලම් කරන්න බෑ. එවැනි වාතාවරණයක් තුල තමයි අපි ටේබල් ඩින්ස් සාෆ් ගේම්ස් ගෙව්වේ. දැන් නම් ටේබල් ඩින්ස් ගහන කට්ටිය හරිම වාසනාවන්තයි. අපිත් එක්ක ටේබල් ටෙනිස් ගහපු කාලෙත් එක බලන්න. ටේබල් ටෙනිස් ක්‍රීඩාවේදී අපි හැමදාමත් ඉන්නේ ඉන්දියාවට පිටිපස්සෙන්. හැබැයි මම පෞද්ගලිකව විශ්වාස කරන දේ අපිට ඉන්දියාවට ගහන්න පුළුවන්. ලංකාවේ ක්‍රීඩකයින්ට නැත්තේ මොකක්ද? හැකියාවද? එහෙම නැත්නම් අපිට ඉන්දියාවට ගහන්න පුළුවන් කියන දැක්ම ඇතුව සැලසුම් සහගතව වැඩ කිරීමට තියෙන හැකියාවනේ. විශේෂයෙන්ම සැලසුම් සහගතව වැඩ කිරීමට නොහැකියාව. මොකද අපිට ටැලන්ට් කියන තැනට ආපුවම අපි ගොඩාක් හොඳ ටැලන්ට් එකක් ඉන්නවා. දැන් අපි බැලුවත් අපේ ජූනියර්ස්ලා බැලුවත් ඉන්ඩියන්ස්ලත් එක්කත් අපි කරට කර ඉන්නවා. මොකද මේ ළඟදී දැන් අවුරුදු 2-3කට ඉස්සෙල්ලා මම හරිම සන්තෝෂෙන් කියන්නේ අපේ ජාතික මේ ශූරයා මේ එතකොට under 17 ප්ලේයර් කෙනෙක් හැටියට උදේ රණසිංහ ගිහිල්ලා පළවෙනි වතාවට ලංකාවට සවුත් ඒෂියන් ගෝල්ඩ් මෙඩල් එක ගත්තා. ඒ කියන්නේ සවුත් ඒෂියන් ගෝල්ඩ් මෙඩල් එක ගන්න කියන්නේ ඉන්ඩියන්ස්ලටත් ගහලා. හැබැයි ඒ ළමයා තව අවුරුදු 2කට පස්සේ ඉන්ඩියන්ස්ලත් එක්ක බලනකොට නැෂනල් ටීම් එකත් එක්ක බලනකොට ලොකු පරතරයක් තියෙනවා. හේතුව මොකද? අපේ ලංකාවේ මේසපන්දු සංගමයටවත් ඊට ඉහළ තැන් වලටවත් ලොකු දැක්මක් නැහැ කොහොමද මෙතනින් එහාට ගේම් එක ගෙනියන්නේ කියලා. ඔන්න ඕක තමයි අපිට තියෙන ප්‍රශ්නේ. නැත්නම් ටැලන්ට්ස් නෙමෙයි අඩුකම තියෙන්නේ. ඇත්තටම අපිට මේසපන්දු ක්‍රීඩාවෙන් අනාගතයක් තියෙන්න පුළුවන් දකින්න පුළුවන් ක්‍රීඩකයෝ ඉන්නවා. දෙවන පෙළ කණ්ඩායමක් අපේ ලංකාව සතුව තියෙනවා. හැබැයි දෙවන පෙළ කණ්ඩායමට අපි හරි දේවල් දෙන්නේ නැති වුණාට පස්සේ ඒගොල්ලෝ පළවෙනි කණ්ඩායමට ඇතුළු වුණාට පස්සේ ඒගොල්ලන්ට කරන්න දෙයක් නැති වෙනවා. මොකද ඒගොල්ලන්ට යන්න දෙයක් නැහැ. ඒගොල්ලන්ගේ අපේ ලංකාවේ නැෂනල් ටීම් එකේ ප්‍රධාන අරමුණ තියෙන්නේ කොහොම තව මේ අවුරුදු 2 ඇතුළත ටුවර්ස් කීයක් යනවද කියලා. හැබැයි ටුවර්ස් වලින් ගේන්නේ මොනවද කියන එක නෙමෙයි තියෙන්නේ. මේසපන්දු උඩට ගෙනියන්න නම් රටක් විදිහට ක්‍රීඩකයෝ විදිහට පරිපාලකයෝ විදිහට විතරක් නෙමෙයි පුහුණුකරු විදිහට අපිට මොන විදිහට එකඟතාවලට අවිල්ල වැඩ කරන්න සිද්ධ වෙන්නේ. පළවෙනි හේතුව තමයි දැන් තියෙන ක්‍රීඩා නීති පොතේ තියෙන ලොකුම වැරද්ද තමයි පුහුණුකරුවන්ව සංගමයේ ඉඳ බැරි කරපු එක. ඒක එක එක ක්‍රීඩාවලට හරියන්න පුළුවන්. නමුත් ටේබල් ටෙනිස් වගේ ක්‍රීඩාවක් දැන් සාමාන්‍ය ගුරු දෙගුරු සම්බන්ධතාවයක් තියෙනා වගේ තමයි කෝචර්ස් ලයි පේරන්ට්ස් ලගේ සම්බන්ධතාවයක් තියෙන්න ඕනේ පරිපාලනයත් එක්ක මේ ක්‍රීඩාව ගොඩනගන්න. දැන් මේක සම්පූර්ණයෙන්ම පුහුණුකරුවන් අයින් කරලා තියෙන්නේ මේ සපන්දු සංගමේ ක්‍රියාකාරීව සමාජිකයෙන්ද බෑ. අනිත් එක තමයි තවත් එකක් මම දකිනවා දැන් ඉන්න ඇමතුමා අලුතෙන් දාලා තියෙන දෙයක් මේ ක්‍රිකට් වලට පරණ ප්ලේයර්ස්ලව ගෙනල්ලා කමිටුවක් රැස් කරනවා. ඒක හරීම වටින දෙයක්. ඒක මම බලාපොරොත්තු වෙනවා මීඩියා ඇමතුමාගෙන් මේසපන්දු සංගමයට පරණ ෆෝම නැෂනල් චැම්පියන්ස්ලා නැෂනල් කෝචස්ලා වගෙනල්ලා ඒගොල්ලන්ගෙන් සඳුන්ලත් තාක්ෂණික කමිටුවක් හදලා ඒ කමිටුව හරහා මේසපන්දු සංගමයේ තීරණ වලට සහයෝගය දක්වන්න. ඒක හරීම වටිනවා මේසපන්දු සංගමයේ මේසපන්දු පල්ලෙහා ඉන්න ළමයින්ව උඩට එන්න. හොඳයි. බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා අද දවසේ මේ ඉතාමත්ම වැදගත් කාරණා කීපයක් අපිත් එක්ක බෙදා හදාගත්තා. හුදෙක් ක්‍රීඩකෙක් විතරක් නෙවෙයි, ඒ වගේම පුහුණුකරුවෙක් විතරක් නෙවෙයි, අවුරුදු 6කට වැඩි කාලයක් පරිපාලකෙක් විදිහට කටයුතු කරපු ලලිත් ප්‍රියන්ත මහත්මයා තමයි අද දවසේ මේ විදිහට ක්‍රිස්බ්‍රෝ නෙක්ස්ට් චැම්ප් වැඩසටහනේ මැදිරිය ආරාධිතයා විදිහට සාකච්ඡාවට එක්ුණේ. ඉතින් එළමෙන සතිය ජවයෙන් පිරි, ජයග්‍රහණයෙන් සපිරි ක්‍රීඩාශීලී සතියක් වෙන්නට කියන ප්‍රාර්ථනාවත් එක්කයි නික්ම යන්නේ. සමුගන්නට අවසරයි. ලබන සතියේදී නැවත හමු වෙමු. සුබ රාත්‍රියක්.